රටක්. අපි එක රටේ එක පවුලක් හැටියට ජීවත්විය යුතුයි. මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඩ නැගීම සඳහා වාර්ගික සහ ආගමික අයිතිවාසිකම් අපි සුරක්ෂිත කරන්නේ කෙසේද? එම අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඒකී අනන්‍යතාවයකින් යුතු එක රටක් හැටියට ගෝලීය ලෝකය තුළ අපි ලංකාව ස්ථාපිත කරන්නේ කෙසේද? ඔබතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. රටක් පාලනය කරනකොට රටක් පාලනය කිරීම හැටියට නොව රටට සේවයක් කිරීම කියන ක්‍රමවේදය තුළ අපි කටයුතු කරන්නට ඕන. සේවය මත පතනම් වූ රාජ්‍ය පාලනයක්, සංවර්ධනය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනකොට ප්‍රතිපත්තීන් පලදායි සේවාවන් මත කේන්ද්‍රගත වූ රාජ්‍ය පාලන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්නට ඕන. කවුරු හෝ කණ්ඩායමක් හෝ පුද්ගලෙක් ජාතිය කේන්ද්‍ර කරගෙන, ආගම කේන්ද්‍ර කරගෙන, ජාතීන් අතර අසමගිය, ආගම් අතර භේදබින්නවීම් නිර්මාණය කරලා තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ක්‍රියාත්මක කරනවා නම් මම විශ්වාස කරනවා එවන් අන්තවාදයට අපි කිසිම ඉඩක් ලබා නොදිය යුතුයි. ඇත්ත වශයෙන්ම ඒ අන්තවාදය, ඒ වර්ගවාදය, ඒ ජාති භේදය, ඒ ආගම් භේදයේ කේන්ද්‍රගතව ක්‍රියාත්මක වෙන සියලුම දේශපාලන ප්‍රවාහයන් වලට අපේ රටේ නෛතික ඉඩක් නොතැබිය යුතුයි. කිව් ආකාරයට අපි හැමෝම එක අම්මගේ එක තාත්තගේ දුවාල පුතාල හැටියට අපේ රටේ ජාතික ආරක්ෂාව රැකගනිමින් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදලා මේ රටේ හැම ජන කොට්ටාසයකටම දේශපාලන, ආර්ථික, සමාජීය, සිවිල් අයිතිවාසිකම් ලබා දෙමින් ඒ එකමුතු භාවය තුළින් අපිට පුළුවන් සෞභාග්‍ය සම්පන්න සියලුම ජනතාව ජයග්‍රාහී ඉලක්ක කරා යන දේශයක් නිර්මාණය කරන්න. එනිසා විශේෂයෙන්ම අපි හැමෝම මහජන නියෝජිතින් හැටියට එක අරමුණකට එන්නට පුළුවන් නම්, ජාතිය උපයෝගී කරගෙන, ආගම උපයෝගී කරගෙන කරන්නා වූ දේශපාලන ක්‍රියාදාමයන් සහමුලින්ම ඉවත් කරලා ප්‍රතිපත්ති මත පදනම් වූ, දර්ශනයන් මත පදනම් වූ, ජාති ආගම් කුලමල පන්ති ගෝත්‍ර තරාතිරම් භේදයෙන් තොලව රටේ ජනතාවගේ උන්නතිය ගැන හිතලා, රටේ ජනතාවගේ සුභසාධනය ගැන හිතලා, මේ රටේ ජනතාවගේ සුභසිද්ධියත් අනාගතයේදී රට බාරගණ්ඩ සිටින මතු පරපුරේ අභිවෘද්ධියත් ගැන හිතලා ප්‍රතිපත්ති නිර්මාණය කරලා අපි සියලු දෙනාම රටට ආදරය කරන දේශපාලන පක්ෂ හැටියට, මහජන නියෝජිතින් හැටියට අපි රටටම ආදර්ශමත් වන ආකාරයේ ධනාත්මක, ගුණාත්මක, හරාත්මක ප්‍රතිපත්ති නිර්මාණය කරලා ඒව මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම අපේ යුතුකම හැටියට මං සලකනවා.